අයිබෝන් ලාංකයේ ජනසම්මාජයේ අතීතය වර්තමානය අනාගතය අපි කාලරේකාවක් නිර්මාණය කරගෙන ඒ කාලරේකාවත් වද අපේ සමාජයේ විඳ වූ පැතිකට යුරණය කරනවා අදත් සූදානම් එවැනිීම වූ පැරණාවක් විවරණය කරන්නට හිට ප්‍රථමම් සූදානම් අපගේ සම්පත්දායකත්වය ඔබට හඳුවාදනට දේශබන්ධ අශාරය ඉන්ද්‍රජිත් සැෙන රත්ම ගෘරතුමන් අයිබෝන් ුරතුමන්යිෝ ගතුමන මේ දැන් යමක් හොරකම් කරන්න පුළුවන් දේවර්තියනවා සාමානය හොරකමක්කි වහම දෙත් අපිට අතිං අල්ලල ගන්න පුළුවන් දෙ ිරතම අපිසාම්ම්‍ය සලකන්නේ අපත්ත ඉති නති බුද්ධිමය දේබලව ඒවගේ තව දවල් කියෙනවා. මම ඉතින් ඒවාගේ දකටනං අපිට උසාාවයකර ගිහිල්ලා නඩුක්දාල පොලි සුසාවිගන්න අපි ගන්න පොලි සුසාගාය රස්ති අආද ල දෙවල් ේරගන්න පුළුව ද තුමා දීල බන මාතෘකාවන මංහිතන්නේ එක බේරගන්න වෙන්නේ මෙතන දම තමයි එහනම් අපි අදවසේදී සෝදානම් වෙන්නේ අපෙන් සොරාගත් බඹ විහරණ පිළිබඳව මේ මාතෘකාව ගොඩන්නගා ගන්න. ගුරතුමනි ඇත්තටම ඇයි කෞද මේ හොරකං කල්ලා තියෙන්නේ මොකක්ද මේ තත් පශ්න අපි ගැන මූලික වශයෙන් ප්‍රවශයක් ගොඩනගාගම සියලු දනාටම තෙරුවන් සරණයි චිත්‍රකපුතා මේ වැටත් නියරත් ගොයම්කානම් කාට කියන්නතු මේ අවනඩුවනේද. ඉතින් මේකෙදී මේ බ්‍රහ්ම වියරණ ගැන කතාගන්නකොට අපිට හොඳ වචනයක් මතක් වෙනවා බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා ොතුරු තතාගතයන් වන්සේ දේශනා කරපු වචනය. ඒක ඇන මව්පියන් තුළ බ්‍රහ්ම වීරණ තියනවා. මුණවාද බ්‍රහ්ම වියරණ මෙත්තා කරුණා මුදිිතාව උපෙක්කා කියන බ්‍රහ්ම වියණ. එතකොට මේ බ්‍රහ්ම වීරණවල අපි පොඩි හැඳින්ව වක් කරු කණ්ඩයමට මතක් කරලාදම ඒ එක දන්න ඕගඩක් අයි මෛත්‍රිය මෙත්තා කියන ගුණේ ඇවිල්ලා අපි හිතනවා ඇස් දෙක වවාහගෙන සරු සත්වයෝ නිදුක්‍රත්තා නි රෝගිවත්වා කියන එකයි කියන මෛත්‍රය කියා. පුතේ ඉට වඩා දුරදීක ගිය ගැමරු අර්ථයක්කේ මෛත්‍රියයට තියනවා ඒක ඇත්තටම ඒ වචනය මිත්‍රත්වය කියනදේ. එතකොට මේක ක්‍රියාවකින් ගොම්පු කරගන්න ඕන දෙයක්. ඇස්වාහගෙන හිතන එකත් හොඳ. වුනට වැඩ වෙලා දේ නෑ ැියර පස්සේ මෛත්‍රීගුණ හම් නැතු නොමිනිිසුන් එහෙවන මේ තමන් ඉදිරියට එන ගැටලුවේදී තමන් ඉදිරියට එන්න පුද්ගලයාගින් තමන්ට වෙන ප්‍රශ්නකද ඒ පුද්ගලයා දිහා මිතුරුභාවෙන් බලන්න පුළුවන් න්න අන්නේකරතා මෛත්‍රයක. දැන් දෙමවපිය ඔහෙමයයින ඒවගේතමයි ගසුත් බලන්න ගහක් අපිට හෙවන දෙනවා ගඩාගෙඩි දෙෙනවා හරිද අපි ඒ අජීවී එකක් ගැනමගේ කතාගත්. ොවාවරත් අප ගහ කැපපුුවත් මොනවාකරත් ඒ ගහ අපිත්ක තරහ වෙලනෑ නැවතත් ඒවා ඔක්සිජන්ටික දෙනවා අපිට ඉතින් දැන් අම්මතාහත්තත් එහෙමන කොච්චර දරුවන් වැරදි කරත් ඒ දරුවන්ට බොහෝම කාරුණකයින මෛත්‍රී සහගත භාවයක් දෙබවපියන්ගේ තිය දෙවනියට මට කියන පුරවපතේ අපේ ලොතුරු තතාගතයන් වහන්සේ මහා කාරුුණිකරයි ඒ යන අපේ දුක දැකලා ේ දුක දැකල උන්වහන්සේඋහන්සේට මේ අරිහත් දජයේ හොසවන්න තිබ ස්ථානය නැති කරගෙන විසි අසංගයේ කල්පයක් දුක්කන්දා අපේ දුක නැති කර හ එතකොට කාරුණිකත්වය කියන්න පුතේ දුක හමුවේ අන්නකාගේ දුක හමුවේ ඇතිවන උනුවන හදවත අපි දන්න අපේ අවාසනාවන්ද සිදුවීමක් ළඟදී වුණා පකිස්ානයේදී අපේ දරුවේ ගාතනය වුණා ප්‍ර ප්‍රියන්ත ගුමාර්ම හද ත ඒ වෙලා වෙදී ඒ කාරුණික ගුණේ කෙනෙෙන් ලඟතින්බ මතක දෙයාර එහ සම්මානකු ප්‍රධානය කළ අන්න ඒවගේ කෙනෙක්ගේ දුක දැකලා උනුවෙන හදවතක් තියන උපරිම උත්තම හැටියට තම අප ලෝතුරු තතාගතයන් වහන්සේ සලක ඒ වගේ අපේ ගුරුවරු ඒවගේ අපේ මව්පියවරු බොහම උනුවෙන හදවත් තියෙනයි එතකොට යම එක දුකදකලා උනුවෙන ගතිය. එතකොට මේ ඇවිල්ල දැන් ක්‍රියාත්මකෝපයෙන්න්න ඕන දෙයා. දොට දැන් මෛත්‍රියත් ක්‍රියාත්මකෝපයෙන්න. කරුණාවත් ක්‍රියාත්මකෝපයන්න එම නැතුවර ම මුලින් වගේ ඇස්වාහගෙන පෙන්නන දෙයක් නෙවේ. දැ කෙනෙක්ට මුමුණන්න පුළුවන් ඒ මිමිනීම නෙමේ අවශ්‍යවෙන්න ඒයාත්මකව පෙන්න්නන්නේ එකතකට කෙනෙක්ගේ දුකදැකළ පිහිට වෙන්න. මන් දන්නවාදැන් ඇව කොරෝණ කාලේ අපි මිනිස්සු මොනවවුනන් පාරවලෙන අසරන්න තිරිසන් වුන්ටට කන්න දුන්න පුතේ. ඒ වගේ මිනිස්සුන්ගේ හොඳ ගති තිබ්බ තන් සමහරු ගිහල බඩුවරගෙන නැතිබැරිියයට දුන්නම්. අපි ඒ පැත්ත බලන්නේ අපි බලන්නේ වෙන නරකදේ විතර. එහම දේවල් තිබ්බාව සමාජය. නමුත් තව මදී. ඔ හරි තැනක අප මේවා හොරා ගත්තා හැ තව මදී ගඩම් මදිී මද ඇතියන ප්‍රශ්න දිහා බැලු හම ඒව අපිට පේනව මේ ගුණාංග නැතිකම් හින්දයි මේවා වෙලා තියන්නේ. එතවන චිත්‍ර අංගපුතා මේ මුදිතා ගුණය අනුන්ගේ සතුටත් දැක්කහම ඒකට තබන්ට තමන්ග දෙයක් හෙටට සතුටු වෙන්න තියන හැකයා එ මේ හැකියාවත් දෙමව්පියන්ගෙ රුවරුන් යෙන ලක්ෂ ද අද අපේ ුරුවරු හරි සතුටයනවා අපි දිහා බලන්න හේතුව අපි ඉන්න තැන දිහා බල්ල ඒවගේම දෙබවපියෝ. ට ඒ වගේ තියෙනවා නමුත් මේ ගුණංග කාටත් තියෙන ඕු ලක්ෂණ එක දොළතුරු තතාගතයන් වහන්සේ නිතර දේශනාවන් වට කියලා තියෙන මේ ගුණාංග ඇගීමට ලක් කරලා තිය. එතට උපේක්ෂාව කියනක ඉට වඩා ටික සුවිශේෂයි මොකද එත්තා කරුණාව මුදිතාගෙන ගුණනාංග නැතුව පේක්ෂාවට එන්න බෑ කෙනෙක් හරි අමා්‍යි උපේක්ෂා සහගත භාවය එක පැත්තකින් සෝවාන සකෘදාකය අනාගාමී අරිිහැත් කියන මාර්ගයක්ම තමයිග මැදට එන තැන එකන අන්තවාදී නොවී අන්තගාමී නොවී මැද මාවතකට එන්න උපේක්ෂ සහ සිතුවිලි ඒ සිතුවිල ප්‍රවර්ධනය ඇත්තටම අපේ මාර්ග අංගයක් එතකොට දැන් ඇැරිිදැන්ට්ටිය පැහැදිලි කර මේ එකක තියෙන ලක්ෂණති. පුතම තම්බ පන්නේයේ ඉස්සර මේ ගුණාංග මිනිස්සුන්ට තිබ්බ මේ ගුණනාාග මිනිසුන්ට තිබ බිනිස්ු මේ ගුණාංගලින් හරි පොහොසක්ත්තිර හිටිය හරි එතකොට මෙත්තා කරන්න මුත්තා ගුණාංගවලින් තමයි ඒ සමාජය පොහොසත්වෙරඒ ඒ නිසා තමයි සමාජ ගැන යම්යම් ඇගයිම් පවාකරේ විදේශීය භික්ෂූන් වහන්සේර සමහරයට සංචාරකයෝ එදා හළදිව දක්කොත් රබන් නොක්ස්ගේ ඒක පවා කියල තියෙනවා මේ රටේ ගුණංගග. හරි එතකොට දැන් පැහැදිලි රටට මේ ගුණාංග ආව විදිහක්තියවා. වෙන රටවල්ට වැඩිය මෛත්‍රීක සාගත බව කරුණාව මුදිතාව උපේක්ෂා සාගත බව ආපු විදිහක්තිය. ඒ විදිහ මම හිතනවා මේක එසේ මේ සේ භූමියක් නෙවේ බුදුුවරු හතර දෙනෙක්ගේ අදස් පර්ශයෙන් පාර් සුද්ද වූ භූමිය. කකුසඳ කෝනාගම කාශපස ගෞතම කියන මහා බුදුවරුන් හත දෙනා වහන්සේ මේ භූමිය පයිතින. පයිතියර තියෙන කියෙන උන්හන්සේර කෙලාගේ අදහස් ව්‍යාප්ත වෙලා තියෙන. අදහස් ව්‍යප්ත වෙලා තියෙන කියන්න ජනතාව මේ ගුණාංග වලට ඇවිල්ල තියෙනවා. එතකොට දැන් අවසාන වශයෙන් පවා අපේ ලෝතුරු තථාගතයන් වහන්සේ මේ රටට වැඩිය.තට මේ රටට වැඩල යම්කිසි දහම් ව්‍යාප්තිකරණයක් යම් ප්‍රමාණයක කර නමුත් ඒක වඩාත්තීවර වෙන්නේහි මහමුතුරුවන්ගේ ආගමනයක් මහ රාතන් වහන්සේ ආගමනයක්ත් සම. කෙසේ වෙතත්. දැන් අපිට තියෙන තත්වය තම දැන්. එදා අපේ තබ පන්නේය. තඹපන්නේයේ ආර්ථික දේශපාලනික සහ සාමාචී. මේ පැතිකට තුනු විකහ කරහම්පුතා ඒ තුනේව තිබා මේ ගුණාංගට. තැන් අපි ගත්තනං අපේ වෛද්‍යවරය. මොන ප්‍රශ්න තිබ්බත් මුදලට නෙවෙයි බෙහෙත් හෙත්කර නමුත් පණ්ඩුවක් දුන්නා. එතකොට පණඩුවක් දුන්නට ඒ මුදල් බලාපොත්වන නැතුව බොහෝම කරුණාව හරිද ගිහිල්ලා ප්‍රතිකාර කර එත අපේ බුදුරජන් වහන්සේගේ ආදර්ශයකු තියෙන න අපිට උද්‍රයන් වහසේ දේශනා කරලා තියවා කෙනෙක් ගිරනට පස්ථාන කරනවා න එතම මටඋ පස්ථානයක් කරන හ සමානයක ඒ කරුණා ගුණය නේ කියලා තියෙන්නේ ොට අප දා අපේ හෙලයි එහම ලැත්තන් අප මේ තම්බ පන්නේ හිටපු වෛද්‍යවරයා විඩපු මාතා මතක දයාගන්න ඒ ගුණංගොරින් පිරිිච්චාය හරි අපිට ඇත්තටම කියන්න පුළුවන් මේ ඒ කාල අපේ හිටිය රාල්ල වගයක් නැකත්රාල ගම රාල එ න ගොවිරාර ඒගේ රාල්ල හිටිය වෙද රාල එතවට මේ රාලල්ල යම්ෂ සෙච්චාවෙන් යම් දෙයක් කරපුවාය. නමුත් ඒක පහෝකාලයේ විහිලුවකට පත් කරකම් මෝඩ මනුස්සෙක් වගේ ඒ ඒ ඇවිල්ලා ඒ බටිහිට චිින්තනයෙන් කරපු දෙයක් නමුත් ගමක ඒ සමාජයේ ඒගොළන්ගේ කාර්භහරි හරි උතුම් විදිහර තිබ්බේ. එටකොට ඒකාලයේ ගංවල අම්මල තාතල විශ්ෘත පවුල් ක්‍රමවේදයෙන් තමයි ජීවත්ව ව. ඒ ඒ විශෘතක පවුලුව කියන්නේ බොහ විට න්‍යෂ්ටික පවුලට වඩා ඔය කරුණාවන්ත ගුණේ හරිද මේ ගුණේයන්ග ක්‍රියාත්මක වෙචතයන හැම දරුවම තමන්ග කියන හැගීම කටයුතු කරු පවුල් ලක්ෂණව තිබ්බා පිට ඇත්තර් මේ නි්‍යශ්ටික පවරුවල පරිවර්තන උුණා මොන් අපෙන් ඒ බ්‍රහ්ම වීරුණ හොරකංකර ඒවගේ එක එක එකින් එක එක බැලූ හම්බතේ ඉදා අපිට තිබ්බ ඒ බොහෝම ආධ්‍යාත්මික පෝෂණයට මූලිකම හේතුවක් වුණා මෙ සතර බ්‍රහ්ම වීර ඉතාත් පැ. සත බ්‍රහ්ම හිණ උතුමාගො විවරණය තුළ මේ හොරාගත්ත කෞු්ද කියනකට යම්මාකාරයක මේ අදහස ගඩය ගන්නමං උත්සාහ කර එතන දින ගෘතුමන මේ සතරබ්‍රහ්ම විහිරණ කෙන කරුණු කාරණා හතරගෙන අපි යම්මා කාරක විවරණයක යතුනොත් මේ සියල්ලක්ම ආත්මාර්ථයනමේ පරාර්ථය තමයි පද නම්වෙලා තියෙන් හැබැයි දැන් වර්තමාන සමාජය උබොහෝ දුරට මෙන්න මේ කියෙන කාරණාවලරින් විියුක්තවෙලා තියෙනවන්න දෙැනැද ඔුන්ගේ මතුවලා යෙන්නේ මන්ගේ තියෙන ආත් මාර්ථය. එක පැත්තකින් සාධාරණ හේතු දක්වන්න පුළුවන්. දැන් ගොඩක් කලාට මනිස්සන්ට ඕනට වඩට උදව් කරන්න ගිහාම. මනිසු ගැන වැඩිපුර හිතන්න ගිහාාම. අරගයනු උපේක්ෂාව, මුදිතාව, කරුණාව, දෝරය ලාගෙන යන මට්ටවට අපේ මිනිස්සුන්ගේ බොහෝවෙලාවට තිබුණ හම. එයාග සහර කලාට තවක් පිරිසක් ප්‍රයෝජන ගන්නවා. සහරක් කලාවට හිතනවා මේ තියෙන ගුණාංග, වලින් අපේ මේ සමාජය මේ ආකාරෙන් ප්‍රයෝජන ගන්න ඕන ඇයි මේ වගේ ගුණ අංගතියා ගන්න එක පැත්තකින් හොරකං කල්ල දේ එක පැත්තක මංකි කියන්නේ ආත්මාර්ථය විසින් ම තමයි මේ කියන මේ පරාර්ථකාමී ගුණාංග හොරකම් කරල දය ගුරතුමනි ගුරතු වනි ඔබතු අපේ පුතා ඇතරම කිව්ව කාරණය මට එක්තලා දුරකට පිළිගන්න වෙන. නමුත් ඒකට තව යම්යම් මූුණපූර්ණයන් ගන්න තියෙන දැන් අපිට මතකයි එදා අපේ ඒ හෙලදිවේ එදා අපේ තම්ඹපන්නේයේ තිබ්බ ඒ ලක්ෂණ බණඩාර ැහැරිය ගොඩ කවිකාරය මහත්මොයා එක ලියල තියෙනවා වන්නිවන පැතේ ගම් දනවපුරා නිවහන වංකගිරිවන්නේේ වෙසුතුරු සදිසිපියවුරු. අත්මුතුන් තබා බැතියෙන් වන්දනා කරම් කෙනේ ගීතේ. ට කාටත් බදබුලක් කන්න දීලා ජීවත්වෙච්ච පීවරුන්ෙන් දාව උපන් දරුව හැටියට අපි බොහොම අමාරුවෙන්ගේ ගීතය තියෙනවා කවුරුවත් එතැයි බියව මෙහෙම හැංගිලක් කනවා කියලා එහෙම දරුවන්ට අද පත්තවර ති නට ඔබ කිව වගේ ආත්මාර්ථකාමී වෙන්න වෙලා තියෙනවා පරාර්ථකාමී පියවරුන්ගේ දරුවන්ට එකට හේතුව මේ සමාජ ක්‍රමය බැද සමාජ ක්‍රමය ක්‍රමයක කියඉදර හරිිය නෑ ඕක ඇති සමාජවාදනුත් කිව්ව එකක්න්නේ හැම්මඒ එකටම මොකක්ද මේ සමාජ ක්‍රමය වැරද්ද කිය ඉන්න. එහමනම් අපිට මේ ප්‍රදමය මේ වැඩසරන් කරන්න ඕනත් නෑ මේක ඔබතුමගැන උඩුගම් බලා එහමත් නෑ අපි පුද්ගලය හැටියට වෙනස්සන්නන තැන වෙනස්සෙන් අපිට හැමවෙලා මේ සමාජයන හැටි කියලාඉන්න බෑ තම ම වෙනස් වුනා නම්පුතේ ඒ වෙනස්ස සමාජයට බලපාන. ඒ හරිටි නො ැ මන් ආදර්ශය උන්නන් අනන්ගෙ ඒක තමයි ලොුතුරු තාාකතයන් වහන්සේගේ දැක්ම හ තමන්ගේ තමන් ගනිවරජතාව එතකොට අනිවාරෙන් එතන විශාල් ප්‍රමාණය එනිවර දිවෙනවා ඉතින් දැන් මම කියන්නේ ඔබ සඳහන් කළ විදිහට දැන් ඒ ආත්මාර්ථකාමී ගතියට සම්පූර්ණ ප්‍රතිවරුද්ධ දෙයක් තමයි මෙත්තා කරුණාව මුදිතා කියන ගති. හැබයි අ එක තැනකට ට එකඟ වෙන්න බෑකිව්වේ ඔබ කිව්වා ඒකින් ඒගොලන්ට රොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කිය අපි අනුන් ගැන හිතන්න ගි හම අපිට ඒක විශාල ගැටලුවකට මොුණ දෙන්න වෙලා තියෙනවාගෙන ඒ එක ම පිළිගන්න නමුත්ඒ පිළිගන්න එක මං අනිපපැත්තෙන් කියන්නේ මම ඒදී යම් තර්කයක් ගොඩනගරමක් කියලා ඔන්න ඕකට තමයි උපේක්ෂා සාර්ත භාවයක් කතරට තියෙන්. තමන් යමක් කරහාම තමන් ඒ උපේක්ෂාව විත ගන්නවා සමාරයට එයා අපිට රවල බණන්න පුළොන් උදෝව කරපේ සමාට එයා හිනා වෙන්න පුළුව සමාරක්ක එයා හොඳ කියන්න පුළුව සමාරක් වැඩේ උදව් කරපු කෙන බනින්න පුළුව. එ ඒ ඒක තමයි ගැන ඇයි අට ලොෝ දහම කිය එතකොට අන්තිමොට උපේක්ෂාව දැම් මේකයි මෛත්‍රී කරන්න ගෙහිල්ලත් ප්‍රශ්න තියෙන අවස්ථා තියෙන ොනැත්තන කරුණාව මුදිතාව අතර මිනිස්සුන් සමාරෝ ඒ අයිුති ප්‍රෝජන ගන්න ඒවි තරක් වේ සමහරුන්ගේ නෝන් ජලකම කියලා හිතෙන සමහරුන්ගේ ඒගත්ති. ඒක තමයි මේ සමාජ ස්වභාව. එතර දි ලොවතුර තතාගතන් වහන්සේ හතරවෙනි කාරණ යට අපිට කිව්පුදේ බ්‍රක්්මයන් ලඟ තියන අම්මතාත්ත රඟ තිබදේ අම්මතාත් අපිට මොන අකරත් ආයි නැවත ප්‍රති උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. එතකට ඒ ප්‍රතිචාරය තුළල අපිට පේක්ෂා සාගත වෙන්න පුළුවන් අපි ඩයග්‍රරණය කරද නැත්ත අන්නන්නේ ඒයි බ්‍රහ්ම වීරණ හතර තියන වැදගත් කවමුති. මෙත්තාව කරුණාව මුදිතාව කියන කාරුණා තුනේද. යම් කිසි විදිහට ක්‍රියාත්මක වීම තුරින් යම් අවැඩක් සිද්ධ වෙච්ච කෙනෙක් ඉන්නවනං එයාට උපේක්ෂා සාගත බව තියෙනවනං මේක ප්‍රශ්නයක් නෙවී. අන්න එත නදී අන්න වැනි සමාජයක් එදා පිටිතින්. කිසිම ප්‍රතිලාභයක්කින් තොරව වැඩිහිටි දෙවපියෝ අම්මර තාත්තර ගුරුවරු තොට වෛද්‍යවරය මේ සියලු දෙනාව විශාල වශයෙන් මේ සමාජයට විශාල දායකත්වත්තු ඉද ඒකෙ ප්‍රධාන තැන ගන්නව බුදේ පන්සර තොට ඔය පන්සර ආශ්‍රීතව තමයි ඔය බ්‍රහ්මවීරණ ක්‍රියාත්මකොච්ච තැන ඒ පන්සරේ නාකත්තු එක ඇත්තටම අපේ රටම විශේෂ විච්ච දෙයක් ඕක විදේශකයන්ට ලක ප්‍රශ්නයක් තිබ්බන මේ කහ සිවර කොහොමද මේ මිනිස්සුත්ක මෙච්චර සම්බන්ධ වේ යඒකන් ලොක ප්‍රශ්නය තිවඒ කඩන්න එකේ උපක්‍රොම යුතු අයකළ නොත් හම කඩා ගන්න බැරි වනා යම් ප්‍රමාණයක් කැඩවා අන්න හොරා ත්ත තැන හැ එකයන්නේ අධිරාජවාදීෙන් ඒක කැඩුවේ අප මනසෙන් විශේෂෙන් බටහි අධ්‍යාපනයින් කැඩු මට හිතෙන්නේ මගේ මේ මතවාද ගර ස්වාමීන් වහන්සේලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කිරීම. අපිට විශ්වවිද්‍යාර වට වඩා තාම තිහර ශද්භාෂා පරමේෂශර් විශාල හැම් අතමය දක්ෂ විශාර පිරවෙන් පද්ධතියක් තිබ රට ඒ පිරවෙන් විශ්වවිද්‍යාර බවට පරිවර්තනය කිරීම මම එතරම් පිළිගන්නේන. එැ භික්ෂෝගේ සමාජී ආර්මායට බදාවක් ව උඩ වුණ ඒක උනාා කියන්නේ එතන දි රැකියාව එල්ල කරගෙන නැත්තම් යමු කිසිේ අරමුණක් එල්ලකරගෙන තමයි ඒ උපාදය සකස්සු. පිරිවන විශ්වවිද්‍යාර මට්ටමකට පත්වී කිරීම අපිට බැලූ බැල්මටම පේනවා මහා ලොකු දෙයක් කියල. නමුත් ඒ ලොකුදේ ඇතුලට සමාජයට හොරාගන්න තිබ්බදේ හොරකම් කරන්න පුළුවන් වෙච්ච තැනක්ඇත. එනිසා. විශවිතයර අධ්‍යාපනය සහ ගිහි අධ්‍යාපනය එක එකතුවක් තුළ තමයි ඒක වනේ. නමුත් පිරිවෙන් අධ්‍යාපනය තුළ හැමුණේ නෑ ඒකෙදී එට වඩා සුවිශේෂ රක්ෂණය එක බොහද ඒක අධ්‍යාත්මක අධ්‍යාපනයක් තිය මේක තිය එහමනේ විශානුගත අධ්‍යාපනය විශානකත අධ්‍යාපනය අධ්‍යාත්මික අධ්‍යාපන අත ලොක පරාසයක් තිය. ඒ පරාසය තමයි අන්තිමට ඒ නායකත්වය අපිට හිමිකරි දඒ ඒ තොර අපි තව ගොඩක් කාරන්න තියෙනවා ඒ නායකත්වය හැමුණ නායතත්වය හෙමු ුණම ඒ නායක යටත හිටපු විශේෂ ජනකොට්ටශ ඒ අයගේ අර පෝෂණ මට්ටම අඩුවුණ අන්නේ පෝෂණ මට්ටම අඩුවීමක් නාග්‍රීකරණයම මෙතැන්ට ත ග්‍රාමිය දැන් මම කිව්ව කාරණ කීපයක් එකත් තමයි න්‍යෂ්ික පවද් ිහිවෙන්න පටන්ට ඒකත් කාග දියෝජනා ඒත් බටහිර යෝජන ඉස්සර අපි නද මාමල අපි ඔක්කොම එකට හහිටිය විස්ෘත ඒක තන ඒකළන් ඒක පැටගුව අපිට පුංචිපවුල රත්තරං කිව් එතකට එතනත් තවත් ඒක කොට වුණා ත මේවතුළ ආත්මාර්ථකමයනෙ ගොටරගෙ ත මේකින් සමාජයට ප්‍රහාරල්ල න මතක දයාගන්න අර අපේ ඉස්සල්ල කරේ ගම ගමේ ඉන්න රාලලට ගැහුවා ්‍රාල්ලත් එක කතා ගෙතුවා රාරල මහා ගොන් කණ්ඩායමක් කිය මෝඩ කණ්ඩායමක් කියරලා කිනා යන කතා ෙටුව. ඒ විරෝකට රක් කර. ඒක ඒක මේ හිතාමත කරපුදේව මේ ඔබතුම කැනව දැන් අප කියන මේ ගමරාල දිවිය ෝක ගියාවට ගන්නේ වගේ ඒගේ සික නබතුමාැන ඒව නිර්මාණය කරලා මැතකාලේ ඔව්ෝ ඒව ගොඩාක් මඇත අවුරදුබේ තුන්හාරසීයක කතාාවය. ඒ ගමඩාල ගොවිරාල එතකොට ඔය නැකත්රාල එනැගත් රාල කියන්නේ ඇතම ගනිතක් නිය. යා ඔක්කොම මේ ජෝතිශ්‍ය විතරන්නම යා ගොඩක් ගණන් දන්න කියෙනෙ. ගනිතයාවගේ කෙනෙක්යා. එතකට වෙදරාල කියන්නේ මහාසූපිරු තැන් ඇති මහා වියතේ. එතකට ගොවිරාල කියන්නේ මුළු ස්වභාව ධර්මයම එකට එකතු කරගත්ත මොනොස්සේ. මේ ඒ කොළන් තමයි ගම ප්‍රබූර් පැහැදි ඒ ප්‍රභූරයෝ දැම්ම සම්පූර්ණ මුවට රලකට අන්න ඒක කතා ගොතන්න ඉතාමත් සූක්ෂමූුණ ඒ කාලීඉඳලා ඒ අධිරාජවාදී යුග ඉදර අද මේ වෙනක. අ අදත්ේක යන ඉදිරියට. කතන්දරයක්ම කොතර මේ පරිසම හන්න ඕන පරිස්සමෙන් හන්න ඕන එතකොට අපේ තියනව ඒ දේශී බුද්ධිය තම්පූර්ණයෙන් බින්දු ඩ දැම් අබති. එතකොට ඒ තුඩින් ඇතිවන මොකදද. එයාදීපු ආදර්ශයයක්තිබ සමාජයට. ඒක තමයි ඔය ප්‍රහ්ම විහරන්න. අන්න ඒක නැතිවෙලා ඔන්න දැන් හොරාගන්න ආවා. ඒ අධ්‍යාපන ක්‍රමය මං කියන්නේ ඒ චින්තනය විසින් අරචින්තනය හොරා ගත්තා ආත්මර්ථකාමය චින්තනය එතු න්‍යෂ්ටික පවුල් ඒක පිරිවන්න අධ්‍යාපන ක්‍රමය විශ්වවිද්‍යාලයක් වීම මෙ ඔ කොම්මල පැෑවා සහ නාගරී කරන එතට මේව තුළින් ඇතිවෙච්ච මිනිස්සු මේව තුළ බහා ලොකු දේවල් හැටියට ද්‍රව්‍යවාදී සමාජයක් ගොඩ නැම කතට ද්‍රව්‍යවාදී සමාජයක් කියයන අපිකිනවා ඒ ද්‍රව්‍යවාජී සමාජය හැබෙලාම ද්‍රව්යන් මුල්කරගෙන තමයි එක ඇගවීම ලක්විය. හරි තවන්ට තියන වස්තුව තමන්ට තියන ඉඩකඩක් නිවාස ඒ තුළ තමයි ඒ ගෞරුවයන්නේ තබං තියෙන ඒ ද්‍රව්‍යවාදී සමාජ ක්‍රමයක් අර අධ්‍යාත්මක සමාජය අතන්ට පත්තු. ඒකෙදී ටිකක්හරි ශේෂ වනා මේ මහා සංගරත්නය ඉන්න හින්දා. ධර්මය තියනෙන හින්දා. එකක් ශේෂවන අපේ ගුණා න වැඩි හරියක් ඒ ඒ තියෙන කමවේදන්ට පුළුවන්මුණා පුතේ මේවා උරාගන්න හමනත්තා හොරාග ඔය හෝරාගන්න එක මේ යම්මාකාරක ක වලක්වට මශේෂයම ගතුම සඳහන් කරපු කාරණාවවලද එකක් තමයි පන්සල කේදුර කරගෙන තිපුුණු සමාජයේදී අධ්‍යාපනය ලබා දුන්න පන්සලන පස්ස කාලක බඩිහිර ආක්‍රමණත්තව අපේ පාසල් පදධතිය නිර්මාණය වෙලාතියෙන. අනතුරුව අපේ සමාජය යොමුුණ මේ දහම් පාසල් අධ්‍යාපනයහ ඉට පස එකට ඕනපූර්ණ වශය නිර්මාණය කරම මාච නිවරදි. ඒ දහම් පාසල්ලට දරුවන් යොමු වෙලා තියෙනවා. ඔබතුමාක් මේ ද්‍රෞ්‍ය මූලික කරග සමාජ අපි කියන මේ බ්්‍රන්් නම් හොයන්න තමයි අප සමාජ හම් තිස්සම් බලන්නේ එක තමයි කෙනෙක් තත්වය. දැන් ගුරතුමැනි ඔක්කෝමක්ක සමාජය මේ සයක්ල්ලක්ම කවලම් වෙලා තියෙන මෙත්තාව ටිකක්හරි තිය නොනිසද. මුදිතාව කරුණාාවහ පේක්ෂාවත් තියවා. එල්ඟට දඔබ්‍යවාදී සමාජය ලක්ෂණ තියෙනවා හැමහෙකි මේ සම්ිශ්‍රණු සමාජ තියන්නේ. එකහෙ අප සෝදානම එකින් දැන් විවරණය කරගන කතාවේ හොඳම පරාසයකට ගුරතුන් සසන්වධද ගොඩන කල තිබනවා එ සෝදාන තදරට පිරුම්ද සාකච්චා කර ට ප්‍රම සෝදානම් වන්නේ ෙට ්‍රහමයක් ලබාගන්න රම මේ නතුරුව බනැවතත් තම්බ පන්්ි සමඟින්. අපෙන් සොරාගත් විහර මේ බබ විහරණත්ක අපෙන් නහෝරකම් කරපු ගොඩක් දේවල් තියෙනවා අපි දැකින් එක බොහෝවය කරුණු කරණ විග්‍රහ කර ගුදුම විරාමයට කලින් යම් කරුණුකාරණා කිහිපයක් කතා කර ඇගත්තම යර හොරකම් කරාට මේක අපි සියට සියයක් අපෙන් හොරකම් කරලත් නැහ යම් යම් ප්‍රමාණවලින් තියෙනවා එළඟට මේ අපිට දුන්න දේවල්ට හිෙකුත් තියෙනවා මේකත්ත එක් සම්මිශත්‍රණය බුහු ජාතියක් බවට අප පත්වෙලා තිබෙනවා නිසම නාගතයට අපි යොමු වෙද්දි දැන් අපේ මේ සම්වාධය තර්මුණත් තියෙන්න්නේ පැ සම්වාධය අරමුණ මේ අතීත සමාජයතුලින් කොහොමද මෙවා නිවැරදි ආකාරයෙන් ගලපගෙන්න්න වෙන්න පුලුවන් හානි අවුම කරගන්න ගෘරතුමනි ැ චිත්‍රඟපුතා මේ විවේකන කලින් අහු ප්‍රශ්නයක් තිබයි ඒකට ඔයාම උත්තරයක් දුන්න ඒ තමයි මේ දහම් දැන් ඇත්තටම මේ බව විහරණ හොරගං කනේ කෙලින් මන් චෝදනා කරම අධ්‍යාපන රටාවෙන් කිය. තරග කාලේ අධ්‍යහපන රටා වෙන මොකක්ද. දැඩී ආත්මාර්ථකාමිත්්‍යයක් අම්මගේ තාත්තාගේ දරුවගේ. ගොඩනගලා දරවා පවා බොරු කියන තත්ත්වයට, ඉස්කෝලකට දාහන්න. ඒ අධ්‍යාපනය කොච්චර දරුණුද කිකූත්. තමන් කෝමහරි කල්ලා ඉගනගෙන මොනහරි උපාදිටිකක් පාස් කරලා තමන්ගේ. ආර්ථිකය කෝ මහරි ශක්තිමත් කරගන්නවා කියන මතන මේක ක්‍රියන්ක වෙන් මේක මේ මෙත්තා කරුණා මුජිතාවඋපේක්කා ගන්න ගඩාන් ගැනැහැ. එදකට මේ තර්ගකාලී අධ්‍යාපනය මල්ල සමාජයත්ක් එහම ත වානිච සමාජත්කාේ මේ තර්ගකාරී අධ්‍යාපනය යවේ මේ මං කිව්වා වගේ ද්‍රජවාද සමාජයති අපිට ඒක සම්පූර්ණය කිටහරන්න බෑඒම පිළිගන්න නමු ි මේ තේරම් ගන්න න මෙතන වෙච්ච වැරදම කක්ද. වැරද තේරුන්ගත් තම තමයි එකනට දෙන්න හර නිවැරදි කරන්නනවා. මතක දතියාගන පුතේ ැනිික්කට තියෙන් එකයි දෙයි. බොරොුණු නොඩත් තිය අපට මේ හැමයි එකම මැනික්් එක කරන්න බෑ. වටිනා වස්තුූ එකක්ද බුරෝරු හිට එක්ෙනයි. බද්‍ර කල්ප ගානකට හා පද්‍ර කල්පය පස්සනමයි. හරි එතකට එක තම උපරිම බදුරන් සංකය හා බද්‍රව කල්පයකය සංක්‍යත්නකෝ කතා කරන්න බැරිතන රොකු ගාන. හරි හැම දේම වටිනා තම පොඩ්ඩ. නමුත් මේ සමාජය සම්පූර්න්න ඒ වටිනාකම මතම පිටවන්න බෑ අපිට හර කිවගේ සම්ිශ්‍රණ වැට නමුත් ඉත්තාරදරකන වැරදි කරන්න පුළුව අන්න ඒක මේ තම්ම පනි වැඩසරන්ට මේ ඇවිල්ල මෙච වෙලා අපි දෙගන්න නතා කරන්න ඒකද ඔක කිව්ව ධහම් පාසර ධ්‍යාපනයක ම එකත් මක් තික්ෂප අදලංකාවේ දම් පාසර අධ්‍යාපනයයි පාසල් අධ්‍යාපනයක ලොකු වෙරසක් නෑකතේහරඟ තරකකාරිත්තය එතන තියෙන්නේ තාත්මර්ථකාමවිිත්ේ තන තියන්නේෙත් සාහතිකයා දහම අධ්‍යාපනය කිය ස්සරපි දීපු දහම් අධ්‍යාපනය මේ කතරලොක වෙනන සොතිය පිරිබන තුල පවක් සකස්කරපු අධ්‍යාපන රටාව පිළිවෙත් සපිරි අධ්‍යාපරල පිවෙත් සපිරි අධ්‍යාප පිල සිකන එක දහම් පසල් අධ්‍යාපන මොවගේක මේකරකු ඒ කාලේ ඒක ගොඩනගය පුතේ අවබෝධයක් තත්්‍යක්ෂතාවය කියනේදේ මත ධපි කිවෝ දැන්ි අපි මොකක්හරරි භාවනාවක් ද ඒේ භාවනාව යෙදලා ඒකය ගැන ප්‍රත්්‍යක්ෂ ඥානයකන්නේ භාවනාව ගැන කතා කරන්න පුළුවන් කෙනෙක්ට දැන් ගොඩක් අද අපි කතා කරනය දකින්නේ භාවනාවගෙන ප්‍ර්‍යක්ෂ ඥානයනෙවේ. ඒගලම් පොත්පත්වරින් කියිය විචනානය දැනුමේ. එහෙමන අරක ප්‍රත්‍යක්ෂූ තුොට ඒ ඉස්සර දහම අධ්‍යාපනය කියන්නේ ඒ දහම් අධ්‍යාපනය තුර තියෙන ප්‍රත්‍යක්ෂව ඥානය. ඒක ළමයට දුන්නනා සිික්ෂණයක්ක් විනියක්ෙක්්‍රායෝග. අන්න එතන නැති කරලා සාතිකය මත කටපාඩන් කර අධ්‍යම රටාවක්කාව. හැබැයි මතකතියාගන්න අට බානක කරම ගැන නේ ම මේ කිය. බානක ක්‍රමය වෙන. ඉගන පොත්වර ලියවෙන් නැතිකාලේ සිරී සද්ධර්මය පවා වචනය කටපාඩන් කරගෙන බානකෝක තම ඉදිරිපත් කර අනි භික්ෂණනාසර. ඒක ගෙනාව මොකපරම්පරාවේ. බොෝ දේවල් මොක පරම්පරාවෙන් ගෙන ඒකයි මේකයි අතර වෙන සතිය. ඒ මොක පරම්පරාවෙන් ගෙනාප දේ අධ්‍යාපනය. හැමවෙලායම පක්ටිකල් කොටසත්තිප යෙරි කොටසත්. දැන්ඒ තියරක විතර අප අරංගයේ. ඒ දහම අධ්‍යාපරි. තියරක විතර කලයි යද්දී අපිට දුන්න කොහෙත්ම අපිට කැලපෙන් නති අධ්‍යාපන ක්‍රමයවේදයක් ම පදනම් කර ගත්තා විද්‍යාව කියර අවිද්‍යාවමත පදනම් කර බටහිර අධ්‍යාපනය. ඒකද බිහිකරේ වෘර්තිකයා වෘර්තිකය ගන් ෘර්තිකයා බිහි කරන්නන්නේ තල්ග කාරිත්‍රය මත අද ඒක උපරම තැන් අපි අද ඉන්නේ නොත් ප්‍රශය තියෙන්නේ මේ සමාජ කරමය අද ඇයි පරියානයට පත්ව නිවෘතිකයෙන් හොඳට ඉන්නවන්න ො අධ්‍යාපනයක් දුන්න ප්‍රශය තියන්නේ අධ්‍යාපනය තුළින් මේ ප්‍රශ්ට විසදු මොහැන්න බෑ ඒකයි මේ ප්‍රශ්නය එතකොට විශ්විද්‍යාල මට්ටම ඉග උගත් දරපෝ උඩා කියන්න ම හා විසාර පිරිස ඒයට ඔක්කෝඩම රැකයා දෙන්න විදිහන්නේ රැකියාවයි අධ්‍යාපනය එකතු කර අන්න දැකද වෘතියයි අධ්‍යාපනය එකතු කර මනුස්්‍යයාවෙන් කරා ඒක නෙමෙයි තමන්ගේ අ්‍යන්තර යම් හැකියයා මට්ටම්. එලියට අධ්‍යාපන රටාවක් අපට තිබ්බේ නැහැ මෙන්න මේ විනාසය. එක්ක විනාසූනේ අපේ රටේ සමාජය ස්තරය තිබව හොඳ ගතිගුණ ඒ ගතිගුණ හතරෙන් කහර ගෙනත අපි කතා එතකොට ඒ අධ්‍යමනය පැත්ති ප ඒ බටිහිර අධ්‍යාපනය ක්‍රමේීදී තිබේ තරග කාරුතය ැඩි තරන්කාර ත වානිචි පැත්තරත්තා ත පූර්ණ තරගයක් හැටියට එහමනැත්තං දැඩි දනවාදී සමාජ ක්‍රමයක් අපිට හම්මු අදඒක ප්‍රති බලෝගල භුක්තිම නිරවනේ මොනවාද මිශ්‍ර නොකරන ආහර යතිෙන් මිනිස්කත්ත් මොනහරි මිස්ත්‍ර කර මොනවා ගත්තා ඒකන මොනවාහරි දානවා නැත්න් ඒක මොනවාහරි කල්ලා මිනිස්සුට විස විදිහට කවන. ඉත එතන් ටාව ඇයි අපි එතන් ටාවරක උප නිප්‍රපතිය බෙතාව තිබද කරුණාව තිබ්බද මසිතාව තිබ්බද. ඒ කාරණා තුන නැති තාක්කර ඒ ඒක තුන නැති තාත්ක සමාජය විෂමයි සමාජය අපරාද වෙනවා සමාජය තියන්නේ දැඩ්ඩි මනුෂ්‍යත්වය පවා මේ විනාශයට ලක්වන ඒකාරණතුළින් මේ ව්‍යජු උපේක්ෂාව ගොඩනකා ගැ ෙන කි ම කියනවා ඒ සමහර වැරදි වැඩ කරලා ව්‍යාජ උපේක්ෂාවක් නිර්මාණය කරෙන ඒක පිටිගන්න හේතු ඒවගේ වැරදි වැඩ කරලා ව්‍යාජ උපේක්ෂාවන් තමයි මවාගෙන ඉන්නේ මේවා අපි මේ පොස ටිකක් ඇහම් මුකදවෙන්න ඒ විතරන් දෙෙව ඉතින් මේකත් අෂශ්‍රලෝක ධර්මයනි කියන්නේ ඒක හරියන්න අපි අෂ්ට්‍රලෝක ධර්මය කියලා ඉන්න ඕනේ අකම්පිතව නමුත් කම්පාවෙන තැනක් අපි ඇති නිර්මාණය නොවන්නවා අන්නේගැවටින් එෙමන දත්තන්ටලෝ දහම දහමකි කි කියන්න බැහැ අප ඇතින් වැරදි වෙනවන එහෙමන මෙත්තා කරනනමුතිිත උපෙක්කා ගති අපේ දරුවන්ගින් ඇතිකරොත් දැන්හන් ප්‍රමාද වෙලාහල් ඒ ගුණා ගැතිකොළොත් මං හිතනවා ඉදිරි තම්ප පන්න්නේ වැරදිවේී දිරිතම පන්නේය හඳුවයි. එදකට දැන් ඒ ඒ රක්ෂණත් එ අපිට තව කියන්න දේවල් තියනවා අධිතාක්ෂණය එතොට තාක්ය අපි අධිතාක්ෂණය පාවිච්චික මේ රෝකේ රටවල් දියුණුයි 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 කියලා හිතාගෙන අධිතාක්ෂණ පාවිචික ට මෙත්තාගන්නා මුදිතා උපේක් ගුණනාංග නැති තැන අධිතාක්ෂණය එතැන්ඒ ඒ හිස්තනට දිය ගිය ගමම්ම ඒ තාක්ෂණය තුළින් විද්‍යාත්මක දැනුම තුළින් විශාල මනුෂ්‍ය විනාශසයක් සිද්ධ වුණ. අවි අවිධ පැත්තේ. බෙහෙද්‍රවූය පැත්තේ. ආක්‍රමන පැත්තේ බෙහෙත්වලින් බලා බෙත්වල කොච්චර සරීරයටට අහිතකර බෙද තියෙන්. ඉරසේ කෘමි නාශක පැත්තේ. හ ඉරස්සේ පහර පැත්තවේ රසාහයනික. ඒත් අන්තිපර ගන්න කවු අිනිි. ද ඒ හැම්මත් දෙයක්ම. අ තාක් අධිතාක්ෂණ දියුණුත්තෙක් ඇති වුණේ ඒ අධතාක්ෂණක දියුණුත්තෙක් ක මෙතාව කරුණ මුජිතාවපේක් කවනෑ ගන ගන්නවන ද මුණෝහරි දෙයක් කවලංඟවල හිතන්න මට මේ උදාහරණ කියන්න බෑ ආහාරවල්ට දැඟ පිටි වගේ දේවල්ල්ට කිරි පිටිවල් සමහරවෙයට ඒ පිටිග අඩුකානය ඒ පිටි කියන හැන්දක් නෑ ඇතන තනිකර ඒ පිටි ෆ්ලේවර කත්තියෙන් හරවටන හරවට ඇගත්තරවට මිනිස්සුත්‍රවට ගොුන්ද්‍රැට ලොකෝව නස කරු එදට මෙතරකොයිද දන වෙත ගොන්නන ි තප එකකා ගුණංග. දැන් තේර ඇද මේ ප්‍රශ්ට සියල්ලක්ම මේ ගුණාංගවල නැතිකම කියන. මේ ගුණාංග හෝරාගත්ත නිසා විච්ච දේවල්. එවන අධිතාක්ෂණයනුත් මේ හොරාගත්තා. මිනි ගෙනාවනි රෝ කෙනෙක තත්වේ ඒ රොබෝ තමයි ඇද මේවයි කවලන් කල්ලා මිනිස්සුට වසපෝන් අර බලන්න. ස්පන්සිය තනිකර එකක දේවල් විටමීින් කියර අපි ජීවිතය රහල් නැති විටමිින් වර්ග අරවා මේ ප්‍රෝ කියයි අරවාගේ මේ වගේ අලුදදේවල් හදාගෙන් ධත්මදින එකක් ගත්තාතනිකර බොරු ඒ වචන. තනිකර බොරු වචන ඩොක්ට කෙනෙක් වගේෙන ඇක්ට කෙනෙක් ඉඳගෙන අර බොරු වචන ටික් කිව්වම දනවා මේ පිටියක මේ විටමිස්ටි දීෙනවා මේ දරවා මේ ඥානාන්සිිත වැඩ කරන්න මේ පිටියක බීල ගුරතුමන දැ මෙදවසල සමාජ මාද තුළල ගොඩක් මේ දස්නමසේ අසූ අනු ගන් වලගේපු පරණ වෙරඳ දැන්වීමම් යනවා. ඇත්තද ඒදවස්සර මිනිස්සුන් කොච්චර මුලාවට පත් කල්ල තිනද කියලා පහැදිලි වෙනව ඒකාලෙ හැටියට මේ පාලච්චි කලතින වචන හරම් දෙඒක තම අදවස්ස රගෙන විල තිීරණ. අපේ සමාජය ටිකක් විතර හැකියාවත් තියෙන ඒකදැන් ඇත්තන ඇත්ත තේරුම් ගන්න. නමුත්තර එදවස අටශේ කැනමසි අස්සූ ගනන් වලඉඳලා. යමා කාරක මේ වෙෙන දැන්වීම් කරන විශලා බලපෑමක් කල පුතය වෙනඳ දැන්වීම් කරණය දනවාදී ආර්ථිකයක මූර ලක්ෂේ. දනවාදී තඟකාරී ආර්ථිකයයක් ගෙනයන්නේ වෙන දැන්වීමම් තත්‍ර වෙන දැන්වීමක් විදි්‍රපත් කර නොකට එය ප්‍රචාරණය සාර්ථකත්වය මිසක් මනුසයගේ සුපසිද්ධය ැෙනන්නන්නේ එතන. මම දන්න එක හොඳ උදහරණය කියන්නක මේ රටේ එතරා කාලෙක ආවා මියම දොඩක්. නියම දොඩන් මිරි කලා වීම බෝතල් හදන ක්‍රමවේදයක් තාක්ෂණික ඒකට ඇඩටයි සිංවලට වියදං කරේ බොහො මේ සමාගම හරි අඩු මුදලා නමුත් මේ එක්ක මවා ඒ නම කියන්න එක තාමත් තියෙනවා ඒ වගේ එහෙම දොඩන් රහක් ගන්න පුළුවන් ඒගොළනුත් දොඩන් කියලා ජාතියක් කාල් එතකොට මේ දෙකම දොඩක් එකක් ඇත්ත දොඩන් අනිත්තක බොරු දොඩක් නමුත් අරගොලන් ඇඩටයිසිංල්ට කෝටි මිලියන ගන්නම් වියදංකර අරකට හෙම හකුලගෙන යන්න කියියා ඒ ඇත්ත තුරම් වෙනුවට අද බොර දුරන් සමාජරතුූ එට ො ඒ ඒතවට ඔන්න බලන්න දැම් මෙතා කරනාව මුදතාව තියෙනවාන නෝව කරනයි එකට දැන් ේරෙන් ඇත වානජවාදී ක්‍රමේ යත්තු මේකට ඉටන්න ති ඉඩක් නෑ කියලා ඉතින් අපි මොකද කරන්න එහම ඒමන්න ැන බලගෙනන්න ඒක තමයි ඒ එක තම එන්න තැන පුතේ ඉඩක් නැහැයි කියන්නේ ඒ ක්‍රමවේදයේ ඒ ක්‍රමවේදී ක්‍රියාත්මකවෙන්න ඉඩක් නැතුව. එතකට අපි ඥානාන විතරන්න. අන්න එතන තමයි මේ ආයතනවලින් මේ අපේ සාකච්ඡාවලින් කෙරන කාර්ය භාරය දය එකත් අපි දැනුවත්වයනවා. දැන් උදාහරය මනිස්ස දනුවත් වෙලා දය ොව පිටි කිරිගැෙන. අද ඒකලන් ඒ ප්‍රතික්ෂේප කල දියල කිරිවලට ක්‍රමමාණුකොලො හැරම. රාජයෙන් තරමයයක්ත් හොඳ දයනය මන්දන්න එක ඉස්ස හට ක්‍රියාම විද නැද කිය කාපණික බෝ වගවන්ගේ ඒත් දැ රසායෙකුට ඒකත් වැඩන්න නත් හොඳ දේවල් තියනම් ගොට ඕගෙනනික් දෙවල් අපි ඕන තරන් ගත්තා මිට වුරදු දහය කරද ඕගනි දෙවල් කෑවා. ඇබ ඒවා මිලින් අධිකයි ඒවා එහෙම තියෙනවා නං එහෙමන දැන් පනෝගන්න විදිහකුත් නෑ මොකක් හරි මෙතර තියෙනවා වෙන යඩිකූටට ප්‍රශ්නය එ දනවත් අයට ඕගනික් දෙන්න දුපත් මිනිස්සන් ෝගනික් දෙනවායකිවහම පරපාලියයන්නයි යතට ප්‍රශකුත් තියරු එතකොට සමාජයේ අපි නිවැරදි වෙනවා කියන්නේ දැ අපි තේරුම් කරල දෙන්න ඕනෙ මේ ජනතාව රහිංසක මිස්සුන්ට ඕකළංම අන්දන ඇඳල්ල. අන්දන්නේ මෙත්තාවත් කරුණාවත් මුජිතාවක් නැති අය. තේන මෙතරිද ඕකලම් උපේක්ෂා සාගත වෙන්ම ඕන මෙහෙමයි. ඒකකානේ මන් හැකිරවැලට ගන්නන්නේ එක නෙේ තම බුද්ධිමත් උපේක්ෂාසාකත භවත එක තමම් බදධමත් වවෙන්න ඕනේ මේ ගැන තේරුම් අරගෙන. මේක එහෙම නොවෙන විදිහට අරගන්න තමන්ගේ දරුව හරි හදාගන්න. එක්කෙන එක්කෙන හදා ගත්ත ඒකන අපේ ජයමග නාඩයකාවේ පරවාර්තය එක්කෙන එක් කෙන හදාගත්ව. එක්කෙන එක් යාගෙන් හැදනව විශල සමාජවිවයක් ඒකයි අපිට මෙතැදි වැදත්ත අන්නේ නිසා එක්කෙන එක්කෙන හදා ගැනීමේ ක්‍රමේදී අපේ දරුවන්ට ඔ මිතුරකම් කරුණගුණේ මුදිතාව ස උපේක්ෂාවසාගත භාවය හරියට කැව්ගොත් පුතේ හොරගන් කරන්න නොදුන් නොත් ඒක ලොක වෙනක. ඒ දරුවවා සමාජයට හරි ශ්‍රේෂ්ට දරුවක්ෙන. අන්න එයාට පුළුවන් සමාජය ඕනෙම පීරණයකෙදී මධ්‍යස්ත උපේක්ෂා සාගතයේ න්න එතකොට හරි. එතකොට එයාග වැැඩිවලටේ යන්න නෑ. යා දන්නවා මෙන්න මේක වෙන්නමනි යාව අන්දන්නත් බෑ. ඒයා වැරද්දකට යොමු කරන්නන්ද. අන්න මේ ගාරණ හතර තියෙන කියෙන ඉතින් අපි එහෙමෙක් කෙනෙක හදන්නපකෝමාරි එහෙම ඉන්න නැත්ත නෑ අපි ඒ අය තවටි මට්ටන් කරල නැති අය හදර එක්කෙනෙක් හැදුවනම් ඇති මේ අපි දෙන්නක් සාගච්චාව. හ එතකොට මේ හොරාගත්ත දේවල් තව තියෙනම තව කියන්න හොරාගත්ත දේවල් තවදුරටත් හොරකම් කරන්න ඉඩ දෙනවද දැන් මේ අප වානි්‍ය සමාජ තව ගොඩක් උපක්‍රමශේලී ගුරතුමන ිහිතමක දැන් වර්තමානය තියෙන ගටලුවකට මකර විකල්පය කර මිනිස්සයවා. ඒ විකල් පෑත් ඒකොලු හිල්ලා ක්‍රමය කරනවා දැ මේ මෑදකාලන ඕනෑ තරම් දාදහර තියන සමාජය තුළ. විශේෂමද මේ අවස්සරතිදින ගෑස් පිළිබඳ විශාල ප්‍රශ්නය ප්‍රතනදි තියන ගොඩක් කලාවට ඇන්දීම කියෙන උපරිමේම කරනවා. මිනිස්සුන්ට අඩුමගානය ගෑස්වල සධිවය ගැන ැ ිනිස්සුඩ්ඩවයි ලොකු විද්‍යාපමක දැන්ු නැහැ. කැපැත්තක මේ ගෘතුමනිේ. මෙතාව කරුණාව මුදිතාාව උපේක්ෂා ක කියෙන දේවල් වර්ධනය කරගන සමාජයත්තුළ ජීවත්වන්න නම් මෙ සමාජය ගැනත් යම්මාකාරයක අවබෝධයෙන් ජීවත්වීම කෙන ගොක් අදගත්වීම ඔබද ඒ එකකතයි මොමද කිව්වේ එකනී අවබෝධය දෙන්නතමය උත්සාහර දැන් එතනදි ඕගනම ජාධයක් කරගන්නන්නේ උපේක්ෂාසාහගතවීමන අපෙන් න අවබෝධයෙන් උපක්ෂහ අවබෝධය වන එතකොට අපි ඒකින් අවශ්‍යවිදියට මගරල් එහමනතා ඒකින් බේරිලා ම මන දැයි අවබෝධය ගඩනගතිකුතුමනන විද්ධබූම් අදහස්තිය නැත දුු අධ්‍යාපනක මට්ටන් තින සමාජයක්න සමාජා හර සංකීර්ණය ඇයඔ ගුතා දැන් එතන ම යාට එක දෙයක් කියන්නවන මේ විශ්‍යානුකත අධ්‍යාපනය තුළින්ම මනුස්සයෙක් නිවැරදි වෙන්නනෑ. නැ උදාහනය බූගොල විද්‍යාව ඉංග්‍රීසි ටි සිංහල ටික් හරියට ඉගනගත්ත කියලා එව ඒ සමර්ථගත්තා කියලා කෙනෙ නිවැරදි බුද්ධියක් කියන කල්. බුද්ධිමත් වෙන කල්. එතකොට අපේ අර ගැමිය රාල ලටික බුද්ධිමත් කට්ියය ත ඒකොන් ඕලෙවලති බෙන්න්න ඇෙවලති බෙත්න පාති බෙත්ත. ඒකොළන් සමාජ නිවැරදිට වල හරියටම කළමනාකරණය කරලා කොටින්ම ඒකොලන්ගේ ආවශ්‍ය ප්‍රමාණයක් උපරිම බුක්තිවින්ද ඔුදු එකසිේ පහකසිය දාහය ඒවල්. අදපී, මහා ලොකු අධ්‍යහපනයකුත් ලබල අපිඒක හැත්තාව හැට පාහකට කොටත්රගෙන හරිියට උදම්මන නවන ලකු අඩම් ප්‍රකාලෝගයක් හැටියට දැන් මේ ඊයේ මම වර්තාවක් කිෙව්වා මේ එක්සජාතින්ගේ සංවිධානයෙන් දීපවර්තාව ඉදිරියේදී ළමජනගහනයෙන් සෑම ලමයි තුන් දෙනෙක්ින් එක්කෙනෙක් වුෂ්‍ය වුරුතු තිස්පා වෙනවාද තුන්ක් ඒගැන දෙදස් විස පහ. දුන්නලයගෙන් එක්කෙනගේ අවශ්‍ය තිස් පහයිමදිවියෙන් ඉවරයි ඉව එතර බලිතිව ලොකු අම්ර යටන මේේවදැන් මේ යන්නේ එතකට දැන් දැන් තෙරෙනවාන මෙතනවා මොන්නවාහරි තැනක වැරදි ච්චතනක් තියෙනවා කියලා ඒ එක තැනක් තමයි අරය ගුණධර්ම තිබ්බන කව දක්වත් ඔය සීනිහංගන ඒව හාල් හංගනයවා කෙරෙයිද. ඔය බෙත්තා කරුණා මුිත උපක්කාවල් තිබ්බන ඔය වෙළෙන්දු වළඳමත් කරලානය ඔය නැතුවන වෙයිනි. ළදාම රුතුරු තතාකතන් වහන්සේ පැහැදිියව දශනා කරලා තියෙනවන එක්තර හොඳ වෙළදාම් ක්‍රමයක් තියෙනවා කියන. ඒ වගේම ඒකට උච්චත නැති වෙළඩදාං ක්‍රමයකුත් තියෙන කිය ඒ එකතුන්හසේ පහැදිරව දේශනා කරති. එතකොට සුතුස්සූ සාධාරන වවෙළදදාමක් ගෙන උන්වහන්සේ දේශනා කරල. එහෙම නැතු වෙළදාම නැති කරන්න නෙවේ ආයි ඔවෝය මිකංගර හුවමාරු සමාජකට යන්න ඕන එහෙම මේ වන කියනවන එක කියම. ත් මට අර ගුණධරම තියෙනවම් තමන් සාධාරණ විදිහට මිනිස්සුන්ට වාහකවන්න ඇතු ජීවත්තය ොද නැද. කෑම හගන්න ඇතු ජීවත්වය මද ැ්ද. තමන්ගේ මුදලේ අගේ වැඩිකරගන්න විතරත් එමනිසු හේතුත් සහතක වෙන්න නෑ ඒැන ජනතාවටත් යම් පෝෂණයක්දීර ජනතාවටත් යම් යහපතක් කර තමයි යම් සාධාරණලාභයක් එතවට ධනවාදී සමාච කරනක ක වෙන්ටිලා ැති වෙන්නෙ? මෙත්තා කරුණම් මුදිතා උපේක්කාවන් නැතුව ජීවත් වෙලා මිනිස්සුන්ට විධ වූ ප්‍රශ්න දීලා තමන් ලබාගන්න ලාබවලින් වැඩිකාලයක් මේ අපි කැන මේ යා දෙන්න නෑග කතුමින් ඇත මෙහමත් ජීවතය නමාරු වේනි හයේ මේ සමාජයට පැති ඒ කන දේ දැන් කවද්ද ඔය හොයලාහවෙලා දැන් අපි දැන්වනේ රුකූට හොයපු මිනිසු ඉන්නවන ඉතින් කෝ ඒ කොළන්ගේ අපිට වඩා සතුට කොහෙද තියෙන්ද. ඔය මාධ්‍යවලයි ඉතින් ලස්සන ලස්සන රූපදානෝ. ලස්සන ලස්සන තැන්වල්ඩයගේ අඩ ඒගොලන්ට එහෙම මේ මහිතන ඔයා මමහ අපේ බොහොම උපේක්ෂාසාගත මිනිස්සු වින්ධනය කරන්න සතුටත් ගොඩක් අයට තියෙන්වා කියල. ඉතින් අපි අන්තිමට අපේ සතුටනය අවසානය තියන්නේ සතුෘට්ටි පරමන්ධනා. අවසාහන ධනය පරමාර්තයම නැතන. ගොඩක්කයට තියෙන් ඒකනවේ මහා විශාල පීරණය. හ දැන් ඔය මේ මේ සහල් මාෆියාව ගත්තා. හද මේක මාෆියාවක්නේ අපි හොඳටම දන්නවා එලවරු ගත්ත මොනවා ගත්ත මේ මිනිස්සුන්ට කන්න දෙන ටික ගොවියාන මේ ඒක කරන්න අතර මැදිය කැවිට කරන්න මතරන්න ඔකුලන්ට රසයිනපූර ග ගන්න අවසර දුන්න දවස්සන එලවුලු පිල බහිනවා. එතකන්න ගෙනවා. මේ වගේ දේවල් තේරෙනවා. මේ මේ ගුණධර්ම පිරිහීමන මේ තියෙන්නේ. කොච්චර මේවට නීති ගෙනනවත්පුතය පොච්චර නීති ගෙනවල් ක්‍රියාත්ම කර ඇතුවත් ඒේ ක්‍රියාත්මකවීම තුළ නැවතත් තර අරතත්වයට පත් වෙනයි ගුණධර්ම පිරිහිමක් තියෙන නිසා. එනිසා විශේෂයම මේ ගුණධරම පිරිහීමට ලංකාවේ දේශපාලලය හේතුවුණ. තමන්ගි කියා හදාගන්න ප්‍රතිපත්තියක් විසරක් උත්සන්න තවත්ගෙන ප්‍රහාරයට ලක් කරන්න. යා කරන සෑම දේව නිග්‍රහයට ලක් කරන්න ඒක යා ජනත සුබසිද්ධියටර දෙවලු නිග්‍රහයරලක්ක කොයි පැත්තෙන් හැරිින් පාට වෙදා ගෙන මොකක්ද මේ කරන විකටම මේ ලංකාේ පක්ෂ දේශපාලය තමයි මේ ලංකාව ඊළඟට හොරාගත්තේ මෙත්තාව කරුණාව මුදතාව පෙක්කා මේ පක්ෂ දේශපාලනය තියනකාල් මේ තියන ගුණධර්ම මේ ට ඉදියුණ වෙන්නන්නේ නැහැපති. මං ගැන පක්ෂ දේශපාල දේශපාල න පක්ෂ දේශපාය ඇතකොට යම්යම් ආකල්ප මත ඒ හැම එක් කෙනම ඇවිලා තියෙන ජනත සුපසිද්ධියරනම් කෙනෙක්යම් ජනත සුපසිද්ධයක්ක් කර ඒකට ප්‍රසංසනාත්මක උදව්වෙන එකයි මාජන නියෝ ජිතගේ කාරිභාය පුර්තුමනය පැහැදිි කිරීමත්ක මේ මට මතක්කුණන් අපි මේ තමපන්නේ කතාකර පෙරමාතෘගාවක තරණය සාධාරණ මිනිශ්ච පූර්ුව නිගමන හා සාධ මනිශ්චය කියන එක දැන් මේ හොරකුට වනත් දෙයක් හොරකම් කරන්න හේතුවක් තියන්නේ ලේසිප් දැන් අපි හිතමු බැංකුවක් වන තදකාේ මංකොල්ලකවා. හබැයි ඒකත් මංකොල්ල කන්නේ අමාකාරය ක්‍රමයක්ය හොර ප්‍රගුණ කරලා තියවා. අපේ සමාජය තියන මේ මේ නිගමනයන් ගැනීම. යමු කිසි දේවල් පිළිබඳව කරන විනිශ්චයතියන දුර්වලතාවය තමයි ගුඩ කලාට මේ අපේ තියන ගුණදම් හොරකම් කරන දම් ශේෂයම දැන් අපිගත්තොත්ත හෙම මිනිස්සුන් වැරදිද්දිහට මැනලා අවසා අපි වැරදි මිනිස්සු පත්කර ගත්ත හම ඒගොල්ලු පෙරලා අනිපැත්තර කරන්නේ අපේ තියෙන ගුණ දම්ටික විනාශ කරන එක. ජීවත්වෙල වෙන වටපිටාව නිර්මාණය වෙන එක ඒතුළ තමයි මෙැසියලුම් පරිහානයන් උඩෙහිදල පලල්ිහට ගලාගෙන නගුරතුම ඔබ ඒත් ති අපිට අනි පැත්තලත් මෙහම කියන්න පුල කනෙට අභූතව චෝදනා කල එය පේක්ෂ සාගතන අයට ප්‍රශ්නයක් වන්නේන ෝදාව ඒවරේ ඕන චෝදනාවක් උපේක්ෂා සාගතකයෙන් දරන්න පුළුවන් හැකිහාාව. හරි එතකෝට සමාජයේ අරකාරණා තුන ශක්තිමත් කරලා උපේක්ෂා සාගතව දීපු ගවමේ සමාජ නිවැර දිව. එයාට මොන්න තරම් එත දේශවාලෙන් නිවැරදිෙන ආය ප්‍රචන්්ඩත්වයක් වෙන්නවා තනිත්තකගේ පලිගන්නවා තියන්නේෑ යා උපෙක් සසාගත යයට ඉදාව ප්‍රශංසා මේ හැම දෙයක්ම එයා විඳන්නේ මත් ්‍යස්ත දනකඉද එතන තමයි ප්‍රගුණ කරන්න කියලා කියලති මම කියන්න න්නේ දරුවන් ුකාාන්න දරුවන්ගේ හරි පටන් ගන්න එකක මේ රටේ දේශපාලනය මේක හොරා ගත්තා මේගුණ ධර්මට. ඊරඟට ආකල්පල සෝදාපාලුවට ලක්වුණ. ඔබේ සමාජ ආකල්පාල විශාලඇ ඔබ එක වැරක් කිව වගේ එක විදි ආකල්ප තිබ්බා පිට මේවා කල්ලා හරියන්නේ මේවා අපේ වැඩක් අපි බලා ගන්න ඕන කියර ඒවගේ බොහම ආත්මාර්ථකාමී ආකල්ප ප්‍රගුණ වුණා ඒවගේම වැරදි න්‍යායන් මේ රෝකෙට හාවා ඒ වැරදි දේවාකල්පාව ඒ පිළිගතලොකෝට එද ඒවාට අන්ධානු කරනය නිිත්‍යා දෘෂ්ටීන් පැත්ති ගිය මේවත් බලපානවා අ මෙත්තාව කරුණාව මුදතා උපෙක්කාව නැතිවන්න. හේතුව ඒ කාරණා හතර තියන කෙනාට හමත් දාම ජයග්‍රහණයක් තියෙන අපේ. හේතුව ඇයි තමන්ගේ හිත දයක්ග්‍රහණයක් කරගෙන තිය නැයි. යාට බොහොම ශක්තිමත්ත සොත ින්දියවත්වන්න වොළුව. මේ ගුණ දනති. එහෙම කෙනෙක් හැතුවදා අපි. එහෙම දරුවෙ හැතුවද. අපි දම්පලාාසන හැතුවදෙම දරුෙ. ඉස්ක ද පන හැතුවද හම ද ශ්වවිතය හැතු දෙම දරුවේ. නෑ? පිළිගන්න ඕනේ. හාමුදුරටික එකතුවෙලා එහම දුව හදන් උත්්සාා කරා. ඒකත් අධ්‍යාමන ක්‍රමෙන් ඇති කරා. එනිසා අපේ ශාසනයේ තිබ්බ ක්‍රමවේදයන් බොහෝ විට මේ තිබ්බ තත්ත්වයට මේ තියන තත්ත්වයට වග කියන්න ඕන. මේ මේ බාධාවක් ඇතිකිරීම තුඩින් අපේ අද බෞද්ධයා කියන දේටත් නිග්‍රහයක් ව විදිහ සමාරු වැටකන් ඒ තත්වටම පත්වනාා ඒ අවසාන ඒකමං කියන්නේ අපේ තියෙන්නේ බොෝම අති විශිෂ්්‍ර ශාසනයක්ම ඒ ශාසනයෙන් අපේ කරේ සමාජය නිවැරදිකරපය කන පතිේ මම්ම කියන්නේ න්නේ ඒ නිවැලදිකරපු එක උඩු යටිකුර කරන්න හේතු වුණ අරකාරුණ හතලායින් කිරීමේ හරි සුක්ෂම දෙයක් මේ දම්මපදය නෙේ යයින් කර අපේ ත්‍රිපිට කියෙනෙීම අප අඇන් කර අනම් මූලික කාරණහතර ඒකයිම මේ කියන්නේ තකොටා ඒක ශාසනය ලත් ප්‍රකාරයක් එල්ල කරන්න සමත්ව. අද ශාසනයේ විකරසිතාවයක් ඇති කරන්න ලොකු උත්සාහයක් දර. මේ බේද බින්න කරන්න උත්සාහයද දර. හරි ඒවා සාර්ථක සාර්ථක වීම කෙසේ වෙතත් මතක දයාගන්න මේ ආකල්ප සෝදාපාලුව ආකල්ප වැරෝද්ධී ආකල්පම මිත්‍ය අදෘෂ්ටීන් කියන ආකල්ප ඇතිකිරීම තුළත් මේ හොරාගත්. ඒගේම තව දෙයක් යන්න මේ පංච දුෂ්චරිතය පංචසීරයක් ස මිනිස්සු ආරක්ෂා කිරීම උතුම් ගුණයක් ඒක නැතිවීමත් මෙත්තා කරුණා මුදිත උපේක ගතියන් නැතිවීමට හේතුවුණ. ඒ ජුස්්ච දුෂ්චරිත බොරු කියීය කියා අර ගුණාංග ආරක්ෂා වේද නෑ හොරගං කරක ආරක්ෂාවේද සතුම් මරමර ආරක්ෂාව වේද. අන්න එහෙම නොවෙන නිසා ඒ පංච දුෂ්චරිතය මතා ඒ තුළින් මුත් මේ හොලාක් කැව එවන මේ සියලුම්ම හොරුටික එකතු වෙලා මෙත්තාව කරුණාව මුහිතා ඔපෙක් මේ ජනතාවගෙන් අයින් කරන්න කුත් සහයක්ද හැබයි කත්තිය ඒ කිව්වේ නැත්තං අපි මේ වැරදි අද වර්තමාන තරුණ පරපුර අනිත් කණ්ඩායම් වලට වඩා හොඳ ඒතුව මාධ්‍ය ඔස්සේ හරි සභාජ මාධ්‍යයෙන් හරි ඒකොළ හොඳ වැඩ කරන්න නැබුරුවත්තිය සමාරත් දුපත් මිනිස්සන සරකන සමාරු සත්තුන්ට සල්කන සමාරු යම්යම් දේවල් අප සංඝ්‍ය වහන්සට අවශ්‍ය දේවල් හදල දෙනවා ඒකොළ ඒක කරන්නයට තාක්ෂණය භාවිතා කර අප අවභාවිතාවයක් තිවවට භාවිතාවයක් ගැනකතා කරේ නෑ වැදිී කියර. වැට ඒක භාවිතා කරා හරිවිදියට. තට තාරුණය තියෙනවා මෛත්‍රයේ ගුණය යම් ප්‍රමාණය ඒක මකිතන අපේ රටේ ජාතිය වාසනාවට තියෙන ලක්ෂණය කරුණාව තියෙනවා සමාරු හරි ආදරයේ සත්තුන්ට ඒ සත්තුන්ට මේ සලකරව බෝහම කන්න බොන්න දෙන මිනිස්සුයින්. දුපත් මනුස්සේ ගෙන හයයටව දුපත් මනුසේක් ගැන ොකක් හරි දැන්වීම පළුනොත් කෝමහරි ගයක් හර දෙන්න කියලා අනේ කෝමහරි කළ මාසෙන් දෙකින් ඒකට අශ්‍ය දේවත් කරනවා. ඒවගේ තරුණ කණ්ඩායග අපට ඉන්නවා. අපි හෙම පොසත්ම නෑ දුප්පත්වලා මන ඒ පැත්තේ නමුත්. මෙත්තා කරුණාව මුදතාව ඔපෙක්කාව ඇති කරන්න සැලිසුම් සාගතව ිහිල්ලනේ හම කණ්ඩායම ඇති වෙලාදී. අපේ වාසනාවට. පම කියන්නේ මේ ගුණධර්ම පූර්ණය කරන්න. මේ ගුණධර්ම යම් කිසි විදිකට සංවර්ධනය කරන්න වැඩ පිඩිවලා අපිදියත් කළේ තු කියන්නේ. අපෙන් සොරා ගනිමින් ඉන්න බඹ විසරන්න කියලා. අපි මේ මාතකකාව තදුරටත් ඉදිරියටට වටනයක කත් මදනක දැනි වැරදි කියයිම කිය. ද ගුතුම අපට කාලය පිඳ ගැටලොකුත්ති බෙනවා තුමන් මේ සඳහන් කරපු කාරණ එක්ක අපට යම්මකාරයක විශිෂ්ට පදනමක් නිර්මාණය කරගන්න හැක අවලබුණ. අපි ගාව මෛත්‍රිය නැත්නම් අපි ගව කරුණාවනැ අප මුූදිතාව නැත්නම් උපේක්ෂාව නැත්නම් අපිට කෙතරම් දියුණු වනත් මහා උපාධිධාරයෙන් වනත් ඉළඟට මුෘතිය පැත්දෙන් ොඩක් ඉහලට ගියත් පොච්චර ඉහලට ගියාත් අපි විශාල අසාර්ථකත්ව අපය තුළ තියෙනවා. ලොක හිස්බවක් අපේ තුළ නිර්මාණය වවා ඒ හිස්බව පුද්ගලබද්ධ විතරක් හෙමෙයි මුළුමහත් සමාජයටම විශරිලා යනවා.ඉතින් අපෙන් සොරාගත් බඹ විහරණ අපෙන් මේවෙලාව සොරා ගනිමින් ඉන්න බඹ විහරණ අපි තුළ ගොඩනගා ගැනීම වැදගත්කම ගැන කතා කෙරේ තම්ඹ පන්නේ අදදවසේදය අපි මේ සංවාදය ගොඩහැගුවේ අපේ සමාජයේ තිබෙන මානව ගුණදම් ඔස්සේ. නිස මානව ගුණදම් එ අනකුත් සියලු කාරණ එකින් එක එකින් එක බැඳිලා තියෙනවා. එක සමාජයවෙන්න පුළන් සංස්කෘතිය වෙන්න පුළුවන් දර්ශපාලනය වෙන්න පුළුවන් නිළඟට තාක්ෂිණි පැත්තෙන් තියෙන දියුණු වෙන්න පුළා මේේ ඕනෑම ෂේත්‍රයකට මිනිසාගේ සුතුවිලි දහරාවන් විශා බලපෑමක් කෙල්ට කරනවා. එලඟ සිතුවිලි දරාව මැනවින් පෝෂණය කරගා නවශ්‍ය කරන පදනමක් අප විසි නිර්මාණය කරගත යුතුයි. එ කුමක්ද කියන එක පිළිබඳව නිරන්තරයෙන් සතිය යුතුයි. එහෙනම්. මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් මෙ සතිය ගත කරන්නට අපි ඔබට ආරාධනා කරනවා ගෘරතුමනි බෙහිවින් විස්තුතියි අයිබෝවායි තෙරවසරණය ගොතුමින්. එසේ නම් අපි හමුව එමු ලබන සතියේ තම්බ පණ්ඩි තුළින් අපි අපි ගැන කතා කරමු එතුළෙන් අපේ සමාජයට අතීතය වර්තමානය අනාගතය විවරණය කරගනෙමින් අපේ ශ්‍රී ලාංකිිකතයේ අභිමානය ගොඩනගාගන්නට රයන් කරමු. ඔබ සැම්මට අයිබෝවා. னா වැඩ සටහන් නැරමීමට ජයමග TV YouTube් නාලිකාව සබස්கி්‍රाइब් කරසිීන් වලකුණ क्ளிิिक කරන්න